බයිස්කෝප් කතාව. අද මම මේ කියන්න යන බයිස්කෝප් කතාව 1977 වර්ෂයේ තිරගත වෙච්ච කළු සුදු චිත්‍රපටියක් ගැනයි. පුතා මේ හදිසියෙම මේ චිත්‍රපටිය 1977 වර්ෂයේ ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපටියක්. මම මොකක් හරි රස්සාවක් හොයාගෙන හිටගෙන ආවේ. චිත්‍රපටිය තමයි අමරනාත් ජයතිලක මහත්මයා අධ්‍යක්ෂණය කරපු සිරිපාල හා රම්මැණික චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ ත්‍රාසජනක සිද්ධි සමුදායක් මට ප්‍රකාශ කළේ අපේ ජේෂ්ඨ රංගදර රවින්ද්‍ර රන්දිනි මහත්මයායි. මම රවින්ද්‍ර රන්දිනි මහත්මයාට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා දහසකුත් වැඩමැද්දේ ඔහුගේ වටිනා කාලය කැප කරලා මට ඔහු ජනප්‍රිය චිත්‍රපටි තුනක සිරිපාල රම්මැණික දඩයම දැස් නිසා කියන චිත්‍රපටි තුනකම රසවත් සිද්ධි සමුදායක් මට ප්‍රකාශ කරා. මම පළමුවෙන්ම ඔහුට ස්තුතිවන්ත වෙනවා සිනමාව වෙනුවෙන් මේ කරපු අගනා මෙහෙය. මම දැක්ක තමයි ටව මේ දහස දෙය රස්තිය අඩු ගන්න රස්සාවක් හොයාගන්න. තමයි කොහොමද දැනගත්තේ? මමත් ඒව රස්සාව. ඉතින් හම්බුනේ? නැහැ. ඔහු මට කිව්වා ගලගෙදර මේවා මිනිස්සු දන්නේ නැහැ, රසිකයන් දන්නේ නැහැ. ඇත්තටම රසිකයන්ට අපි තිරෙන් පිටුපස කරන මේ ත්‍රාසජනක සිද්ධි අපි කොච්චර කැපවීමකින් මේවා කරනවද කියන එක දැනුවත් වීමේ වැඩපිළිවෙලක් ඇත්තටම අද නැහැ. ඒ වගේ දෙයක් කිරීම පිළිබඳව මම සතුටු වෙනවා කියලා තමයි රවින්ද්‍ර රන්දිනි මහත්මයා මට මේ අදහස් ටික ප්‍රකාශ කළේ. ඕ බණ්ඩ අත දෙන්න බා. ඔයගේ මේ අල්ලි රේඛා පීටලා තියෙන විදිය මහ පුදුමයිනේ. චිත්‍රපටයේ කතාව තිරනාටකයේ ලියලා තින්නේ ධර්මසිරි ගමගේ මහත්මයා. ඔහු ශ්‍රී ලංකා දීප පුවත්පතට සිරිපාලගේ ක්‍රියාකාරකම් පිළිබඳව ලිපි පෙළක් ලියලා තියෙනවා. ඒක පසුකාලක ග්‍රන්ථයක් වශයෙන්ද ඔහු පළ කරලා තියෙනවා. වැඩේ නම් පංකාටි. ඒ වුණත් පොඩි කොස්සකට තියෙන්නේ ගහලා තියෙන වැරදි මිනිහෙකුට. මාස්ටර්ම නෙමෙයි ගන්නේ මේ ජොබ් එකට යාළු මිත්‍ර ජාති බේද ඕනේ නැහැ කියලා. ධර්මසිරි මහත්මයා මේ ලිපි පෙළ සකස් කරලා තියෙන්නේ සිරිපාල සමග සමීප ඇසුරු කරපු අයගෙන් ඔහු ගැන යම් කිසි තොරතුරු ලබාගෙන තමයි සත්‍ය තොරතුරු ලබාගෙන තමයි මේ ලිපි පෙළ ඔහු ලංකාදීප පුවත්පතට නිර්මාණය කරලා තියෙන්නේ. මම ඔබට එන්න කිව්වේ වැදගත් කාරණාවක් ගැන අහන්න. මේ මේ කාරණාව අහන්න ඉතල මම හිතලා බැලුවා. මේ චිත්‍රපටයේ සමහර දර්ශන රූපගත කරලා තියෙන්නේ ඒ සිරිපාල හිටපු සැබෑ දර්ශන තලවලමයි. ඔහි මේ ගමේ මහ ලොකු ගණන්කාරයා. මම මේ මිනිහට කනවැන්දෙමි. මට උලත් එකයි පිලත් එකයි අන්න එකම ඔහේ මගෙන් දැනගන්න හොඳයි. මම එකක් කියන්න. ඔය සිරිපාලයා දොට්ට නොදැම්මොත් බේහෙට උඩින් කනකෝ කාණ්ඩන දොහ බොහෝම ඉක්මට ලඟ වෙනවා. චිත්‍රපටි කැමරා අධ්‍යක්ෂණය කළේ අපිට හිටපු දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරයෙකු වන ඩොනල් කරුණාරත්න මහත්මයා. ඩොනල් කරුණාරත්න සහ අමරනාත් ජයතිලක හමු වුණ ප්‍රථම අවස්ථාවත් සිරිපාල හා රන්මැණික චිත්‍රපටියයි. ජීවත් වෙන්න ඔබ ගන්න මහන්සියට උඹට උදව් වෙන්න. මට සෙනෙහයක් ඇති වුණා රන්මැණික. ගෑණියෙක් හැටියට උඹ ඉදින් දුක දැකලා මෙච්චර කල් මං කරපු දේවල් ගැන මටම ලැජ්ජා හිතුණා. ඩොනල් කරුණාරත්න මහත්මයා මේ වන විට පදිංචිව සිටින්නේ ඇමරිකාවේ. ඔහු මා සමග විරින් විට කතා කරලා චිත්‍රපට රාශියකම රසබර තොරතුරු මට කියලා තියෙනවා. ඉදිරියේදී මම ඒවත් ඉදිරිපත් කරනවා. මහත්තයා හොඳ කෙනෙක් වෙනවා නම් මම මහත්තයට කැමති. ඔබ කැමති? රම්මැණිකු මං අද ඉඳන් අනුන්ට ගින්දර දෙන නරකතේ වැඩ කරන්නේ. හැබැයි ඔබ අද ඉඳන් ගෙදර හිටපන්. ඩොනල් කරුණාත් මහත්මයා හස්තගත කැමරාව උපයෝගී කරගනිමින් චිත්‍රපටියේ ත්‍රාසජනක දර්ශන රාශියක් රූපගත කරලා තියෙනවා. කිලෝ 30ක් 40ක් බර කැමරාවක් තනි අතින් උස්සගෙන කැමරාකරණය කරන එකට තමයි හස්තගත කැමරාකරණය කියලා කියන්නේ. ඒ කාලේ කැමරාවක් හරිම බයයි. ආධාරකයක් නොමැතිව තමයි අතින් අරගෙන දර්ශන රූපගත කරන්නේ. හැමදාම මං කීකරුයි මැනිකු. චිත්‍රපටි ඉතාම ත්‍රාසජනක දවණිකාවක් තියෙනවා. මේක මට රවින්ද්‍ර මහත්මයා කිව්වේ. රොබින් ප්‍රනාන්දු සමග රවින්ද්‍ර මහත්මයා දුවන වේගෙන් ධාවන කරන දුම්රියකින් එළියට පනිනවා. ඉතාම වේගෙන් ධාවන වෙන දුම්රියන් තමයි මේ දෙන්න එකපාර එළියට පනිනවා. වඩපා!
රවීන්ද්‍ර මහත්තයා මට කිව්වේ මේ දර්ශනය මේ පයින් දර්ශනය තුන් පාරක් රූපගත කළා කියලා. මොකද අද කාලේ වගේ දර්ශනයක් රූපගත කරාට පස්සේ ඩිරෙක්ටරට ඒක ආයිත් නැවත නරඹන්න හැකියාවක් නැහැ. ආයිත් නරඹන්න හැකියාව තියෙන්නේ සංස්කරණයේදී පමණයි. සර් සර් මම මේ ගමන දැක්ක සර් සිරිපාලයා කෝච්චිය නැගලා නැහැ සර්. ඉතින් මොකද කරන්න ඕන? සර් කොහොමාර පොලිසියට දන්නන්න සර්. ලොකු උදව්ව සර්. ඉතින් කෝච්චියෙන් පැනලා දෙන්න රෝල් එන්න ඕනේ. රොබින් ප්‍රනාන්දු මහත්මයා තමයි සටන් අධ්‍යක්ෂක. එයා කියලා දීලා තියෙනවා මේ විදිහට රෝල් එන්න කියලා. ඉතින් පළවෙනි පාර ඒ රූපගත කිරීම කළා. දෙවෙනි පාරත් කළා. තුන්වෙනි පාර කරනකොට රවීන්ද්‍ර මහත්තයාගේ අත කිසියම් මාර්ග ආකාරයක කෙටීමකට ලක් වෙලා ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා රවීන්ද්‍ර රන්දිනී මහත්මයාගේ අතට. මං තනි වෙලා මේ සිර ගෙයි අඳුරු කොනේ රං මැනි කාගේ රුව මැවිලා නිතර පෙනේ. අපේ රවීන්ද්‍ර රන්දිනී මහත්මයා මට ප්‍රකාශ කරා එයා කිසිම දර්ශනයකට ඩබල් කරන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම ත්‍රාසජනක ජවනිකාවකට තව කෙනෙක් යොදාගෙන නෙමෙයිලු එයා ඒ රූපගත කිරීම කරන. එයා මේ දර්ශනයට පෙනී සිටිනවා. ඉතින් කෙනෙක් කියලා දෙනවා මේ රෝල් වෙන එකට වෙන කෙනෙක් නම්. නමුත් මෙයා කියලා දෙනවා නෑ, මම මේ දර්ශනයට පෙනී සිටිනවා කියලා තමයි රවීන්ද්‍ර මහත්මයා ඒ දර්ශන වලට පෙනී සිටලා තියෙන්නේ. තවත් දර්ශනයක් තියෙනවා රවීන්ද්‍ර රන්දිනී මහත්මයා කෝච්චියේ යට එල්ලිලා යන දර්ශනයක්. ඉතින් ඒක ඉතාම බිහිසුණි චිත්‍රපටි නරඹනකොට ඒක තේරෙනවා. කෝච්චියයි කෝච්චි රෝදේ අතර ඉතාම පොඩි ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉඩ ප්‍රමාණය අතර තමයි රවීන්ද්‍ර මහත්මයා ඉන්නේ. ඉතින් එයා කියනවා එක වෙලාවකට එයාගේ කමිසේ කෑල්ලක් රෝදේට අහුවිලා කෑලි කෑලි වලට කැඩිලා ගියලු. ඒ තරම් ටියුනින් ඒ තරම් වේගෙන් තමයි කෝච්චිය ගිහිලා තියෙන්නේ. ඉතාම ත්‍රාසජනක සිද්ධියක් තමයි කිව්ව ඒ කෝච්චි යට ගිහිලා රූපගත කරපු ඒ දර්ශනය. පේනවා නේද ජීවිතයත් මරණයත් අතර සටනක් කළා තමයි සමහර ත්‍රාසජනක දර්ශන වලට අපේ රංගන ශිල්පීන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඒ දර්ශන තාත්විකව කරපු නිසා තමයි ඒ චිත්‍රපටි අදටත් ජනප්‍රිය, ඒ චිත්‍රපටි අදටත් නරඹන්න පුළුවන් අපිට. මේ චිත්‍රපටිය 1977 වර්ෂයේ වැඩිම ආදායම් වාර්තා ඉපෝ චිත්‍රපටිය විදිහට ඉතිහාසගත වෙනවා. මාලිනී ෆොන්සේකා ගැන යමක් කියන්න ඕනේ. මාලිනී මහත්මිය රන්මැණිකාගේ චරිතය ඉතාම දක්ෂ විදිහට නිරූපණය කරලා තියෙනවා. මැදිවියේ චරිතයක් තමයි මේ ආයේ චරිතය රඟපාන්න කලින් ඇත්තම රන්මැණිකා හම්බ වෙන්න ගිහිල්ලා තියෙනවා. රන්මැණිකා හම්බ වෙන්න ගිහිල්ලා මෙයා හෙයා ස්ටයිල් එක කොණ්ඩ මොස්තරේ පාව වෙනස් කරගෙන තියෙනවා. ඇත්ත රන්මැණිකාගේ කොණ්ඩේ බඳින විදිහටම මාලිනී ෆොන්සේකා මහත්මියත් කොණ්ඩේ බැඳලා තියෙනවා. ඒ තරමටම යා රන්මැණිකාගේ චරිතයට අනුගත වෙන්න මහන්සියක් අරන් තියෙනවා. ඒ මහන්සිය ප්‍රතිඵල චිත්‍රපටිය බලනකොට අපිට තේරෙනවා. මං එනම් ගිහලා එන්නම් මාත්‍යා. උඹ මට මතු සංසාරේ කරියවත් මුණ ගැහෙන්න ඕන මැනික. චිත්‍රපටියේ වේශ නිරූපණ ශිල්පී රෝහණ මුදන්නායක මහත්මයා ඉතාම දක්ෂ විදිහට මාලිනී ෆොන්සේකා මහත්මියව වෙස් ගන්නලා තියෙනවා. රම්මැණිකාගේ දුවගේ මූණ නොබලා ජීවත් වෙනට වැඩිය හොඳයි. අන්තිම වතාවට තුන්ව දැකලා පෝර කෙනගිනි. 1978 වර්ෂයේදී පැවති OCIC සිනමා සම්මාන උළෙලේදී නිර්මාණශීලී තිර රචනය වෙනුවෙන් ධර්මසිරි ගමගේ මහත්මයාට සම්මානයක් හම්බ වෙලා තියෙනවා. මන්තුවක් වෙන්න පුරක් කරන්නේ නැහැ බුලා.
කැමරා කරන වෙනුවෙන් ඩොනල් කරුණාර්ථ මහත්මයාටත් රංගනය වෙනුවෙන් රවින්ද රන්දිනී මහත්මයාටත් මාලනී ෆොන්සේකා මහත්මියටත් සම්මානයෙන් පිදුම් ලැබලා තියෙනවා මම යන්න මම රන්මැණිකට කියන ළමයි දෙක ගල් බැටිය ළඟට එන්න කියලා චිත්‍රපටිය 6 වෙනි දිල්ලි චිත්‍රපටි වලලත් නියෝජනය කරලා තියෙනවා මං ආයෙ උඹට ඔත්තුවක් කියලා යන්න මොකක් කලබල වෙන්නේ නැහනේ मंगल दर्शन इवकट निवास इधिमति आर् प्रेमदास महता आगे प्रधान कोलम लिबर्टी सिनेमा हाल इधी तमाइ पावत नवत वतावक अपगे ज्येष्ठ रंगधर रवींद्र अंदनी महात्मा අපගේ අවංක ආදරී ස්තුතිය පුද කරනවා අපු වෙනුවෙන් මේ විස්තර ඉදිරිපත් කරාට මේ ගෙපල ඇතුලේ මං කවදාහරි තනිවෙයි එතකොට මට කාඩ් කවුරුවත් නැද යාවේ ඉතින් තවත් බයිස්කෝප් කතාවකින් ළඟදීම අපි හමු යමු බයිස්කෝප් කතා සිනමාවට ලැබි ඔබ වෙනුවෙන්මයි අප සමග දිගටම රැඳී සිටින්න අපිට ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර බොහොම ස්තුතියි मत कई आदरन पशु पल मुदिने दरु सिन हसद देन।